රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත අවුරුද්දක් පුරාවට රටේ ප්‍රශ්න විසඳන්න මොලේ වෙහෙසලා පිටරට විවේක ගන්න මැති ඇමතිලා සහ ලෝදිය හැලියේ දැවෙන මහජනතාව ගැන අද ටෙලිවකියෙන් මුලින්ම දේශීය පුවත් 2023 අයවැයට සමගාමීව දෙසැම්බර් 15 දක්වා වූ සියලුම රජයේ අනුමත ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සිය අරමුදල් නිකුත් කර තිබෙනවා. වසර 25කට පසු සියලු ගෙවීම් වසරක් තුල පිය වූ පළමු අවස්ථාව මේ වන බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය කළේ. මේ අතර ගත වූ වසරේ ආර්ථිකයේ ගමන් මඟ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ලබන අවුරුද්දේ මැතිවරණ පැවැත්වෙනවා කියන කතාබහ තියෙනවා. එතකොට මේ මැතිවරණ වලින් මූල්‍ය ස්ථාවරත්වයට කොයි වගේ බලපෑමක් වේවිද? ලබන වසරේ අපි දැන් කොහොමත් අපි දකින විදිහට බැංකු මේ බැංකු පද්ධතියේ මුල් පද්ධතියේ මහ බැංකුව යටතේ පාලනය වෙන නියාමන වෙන පද්ධතිය මම හිතන්නේ අපි දත්වල පින්නුම් කරලා තියෙන්නේ පහුගිය අවුරුද්ද අමාරු අවුරුද්ද 2022 එක අංශාකාරයක ස්ථයි තත්ත්වයට පත් වෙන යනවා. එතකොට මම හිතන්නේ ලබන අවුරුද්දනකොට මේ ඒ යන ඉදිරියට යන ස්ථායිතාවය තවදුරටත් ශක්තිමත් කිරීම තමයි මේක වැඩපිළිවෙලෙන් බලාපොරොත්තු වෙන්නේ. බැංකු පද්ධතියට මෙතිවරණයක් තුලින් මම හිතන්නේ වටරන් හිතනවාර කෙලිම කොහොමද එහෙම එකක් වෙන්නේ කියන එක බැංකු පද්ධතියට ඒක නිසා විශාල බලපෑම් ඉතිහාසෙවත් එහෙම ඇතිවලා නැහැ. ඉතින් අර පරාටය ගැන වචනයක් කියන්න ඕන මහා බැංකුව පැත්තෙන් අපි මේ බලන්නේ පරාටය නීතිය කියන එක බැංකු පද්ධතියේ ස්ථායිතාවට වැඩිය මහ ජනතාවගේ තැන්පත්වල ආරක්ෂාවට ඉතාම වැදගත්ම අවශ්‍ය වන දෙයක්. ඒක කර්මාන්තවලට ව්‍යාපාරවලට ණය ලබා දෙන්නේ ඒ ජනතාවගේ තැන්පත් මුදල්. එතකොට ඒ තැන්පත් මුදල්ෙන් කෙනෙක් ණයක් ලබා ගත්තාම ඒක නැවත ගෙවන්නේ නැත්නම් ප්‍රධාන වශයෙන් පාඩුව වෙන්නේ බැංකුටත් වැඩිය තැන්පත් කරුවන්ට. මුළු බැංකු පද්ධතියේ සම්පූර්ණ තැන්පත් තියෙනවා ට්‍රිලියන 16ක්. ඊට 81ක් තියෙන තැන්පත් කරුවන්ගේ මුදල්. තැන්පත් කරුවන්ගේ මුදල වෙන ණය ගත්ත අය කියනවා නම් නැවත ඒ ණය ගෙවිය යුතු නැහැ. පරාටි නීති යටතේ කරන්නේ ණය පැහැර හරින ණයගේ ණය අය කරගන්න උත්සාහ කරන ණය ගෙවන ණයගේ ණය කරගන්න ඕනේ. තැන්පත් කරුවන් මුදල් වලින් ණය අරගෙන ණය පැහැර හරියාම අය කරගන්න බැර නම් බැංකු වලට සිද්ධ වෙන මොකද්ද? මින් ඉදිරියට ඒ ණය දීම අඩු කිරීම. පහුගිය මාස 11 තුල පරාටි නීති යටතේ පරාටි ක්‍රියාත්මක කරලා තියෙන්නේ 557 දෙනෙක්. ඒකේ මුළු වටිනාකම පරාටි නීති යටතේ අය කරගෙන තියෙන බිලියන 38ක්. ඒක මුළු ණය ප්‍රමාණය. ණය දී ප්‍රමාණය 100.04යි. විශාල වශයෙන් බලපෑම් ඇති වුණු ව්‍යාපාරවලට අපි නිකුත් කරලා තියෙනවා චක්‍රලේඛන 8ක් දැනට. හැකිතනම් මේගොල්ලන්ට කාලය ලබා දෙන්න, මොරටෝරියම් ලබා දෙන්න, සහන ලබා දෙන්න, ණය පැහැර හරිනව නම් බැංකුවේ වගකීම තැන්පත් කරුවන් වෙනුවෙන් ඒ ණය අයකර ගැනීම. ඒ අයකර ගැනීම කිරීමට යම්කිසි විරුද්ධ වෙනව නම් ඒ කියන්නේ තැන්පත් කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. රජයේ බදු ගන්න මුදලින් බිලියන 450ක් වෙන් කළ තියෙනවා. බැංකු පද්ධතියේ කැපිටල් එක අඩු වුණොත් ටැක්ස් පේගෙන් මුදල් අවශ්‍ය වෙන ගෙවන්න කියලා ලබන අරුද්දට. ඒ වගේම බැංකු පද්ධතිය යම්කිසි උණක් අවසානයේදී ඒක ගෙවන්න ඒකේ බර වැටෙන බදු ගන්නාට. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 431 වැනි ටෙලිවැකිය. තවත් අවුරුද්දක් ගෙවිලා නව වසරක් ලබන්නට ඇත්තේ දින දෙකක් පමණයි. ගෙවුණු අවුරුද්ද තුල අපේ පාලකයන් ටික හොඳටම කළා කියලා නේද? හොඳටම කළා කියලා දැන් හරි පැහැදිලි. හොඳටම කළේ අපේ කාලය කියන ගමන්ම ආයෙත් ඉතින් අපිටම බලය දෙන්න කියලා කියනකොට කොහෙන්ද හිනා වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ නේද? හතර හිනා. මොන තරම් හොඳට කරලා තියෙනවද කියලා ඕන් ඔය දැන් මේ අලුත්ම වාර්තා ටිකෙන් හරි අපූර්වට පේනවා. හොඳේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් අතර ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස තියෙන බව අපි ඉගෙන ගන්නේ නේද? හතර පහේ පන්තියේ ඉඳලානේ. නවතම සංඛ්‍යාලේඛනවලට අනුව හොඳේ ලංකාවේ පවුල් ලක්ෂ 8කට ආසන්න පිරිසකට තමන්ගේ කියලා ස්ථිර නිවසක් නැහැ.
තමන්ගේ කියලා ස්ථිර නිවසක් නැහැ. මේ ගාන වැඩි වෙනවා මිසක් අඩු වෙන්න නම් විදිහක් නැහැ. හොඳේ ඒ වගේමයි తాවකාලිකව සෙවිලි කළ අටෝගත් නිවාසවල ජීවත් වෙන සංඛ්‍යාවත් ලක්ෂ 5කට වැඩි. අදත් පොල්ලතු සෙවිලි කළ නිවාසවල ඉන්න පවුල් සංඛ්‍යාව 50,000කට ආසන්න වෙනවා කියලා තමයි ඔය අලුත්ම සංඛ්‍යාලේඛන වලින් පේන්න තියෙන්නේ. හොඳේ වැඩියෙන්ම ඒ වගේ ජනතාව ජීවත් වෙන්නේ පුත්තලම, මඩකලපුව, යාපනේ, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, මහනුවර සහ බදුල්ල ප්‍රදේශවල. ඒ කියන්නේ අටෝගත්ත නිවාසවල. හොඳේ නිවාස සංවර්ධන අධිකාරියේ දත්ත වලින් තමයි මේක පේන්නේ. දැන් පුත්තලමේ ජනතාව එහෙම ওই විදිහට අටෝගත්ත නිවාසවල දුක් විඳිද්දි අර මේ රත්තරන් සබ්‍රිට අක්කර 200 දීලා තිබුණා නේද? ලුණු වවණ්ඩද, අල වවණ්ඩද මන්දා. හොඳේ ඒ වගේමයි සිත් කම්පා කරවන, ඇඟ කිලි පොලා යන තව සංඛ්‍යාලේඛන වගයක් මේ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් එළියට දැම්මා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පහුගිය කාලේ පුරාම කර කර හිටියේ ওই තනි පුද්ගලයෙකුට 6000ක් ඇති, 7000ක් ඇති, 10000ක් ඇති, 12000ක් ඇති, 13000ක් ඇති කීකී පොඩි පොඩි ගණන් කීකී හිටියන්නේ නේද? තනි කෙනෙකුට කාලා බීලා ඇඳලා ජීවත් වෙන්න එහෙම කීකී හිටපු ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දැන් අලුත් වார்த்தාවක් එළියට දානවා. වර්තමාන ආර්ථික අර්බුදය නිසා රටේ පවුල් වලින් හොඳට අහගන්න. වර්තමාන ආර්ථික අර්බුදය නිසා රටේ පවුල් වලින් 60% ගේම මාසික ආදායම පහළ වැටලලු. ආය හන්ට දෙයක් නැහැ ඉතින් ඒකේ නේද? මාසික ආදායම අඩු වෙනවා විතරක් නෙවෙයි. ඇයි වියදම? වියදම දරා ගන්න බැරි ගානට ඉහළ ගිහිල්ලා. මේ වාර්තායම එක තැනක කියනවා රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 91% ගේම මාසික වියදම වැඩි වෙලා කියලා. ඕං මාසික වියදම වැඩි වෙලා. එක පැත්තකින් ආදායම් ඇහිරිලා, ආදායම් අඩු වෙලා, ආදායම් නැති වෙලා, අනිත් පැත්තෙන් වියදම් වැඩි වෙලා. රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 3.4% මේක හොඳට අහගන්න 3.4% ගේ විතරක් ආදායම ඉහළ ගිහිල්ලාලු. හරිද? මේ වார்த்தාවේ තියෙනවා. ඒ කියන්නේ 3.4% ගේ හරි ආදායම ඉහළ ගිහිල්ලා නම් ඒක ඇත්තටම විශ්මයජනකයි. සතුටට කාරණාවක් නේද? බොහෝ වෙලාවට මේ 3.4%කට නේද මැති ඇමත්තල සහ උන්දලත් එක්කකට බිස්නස් කරන අතලොස්සකුත් කූට නිලධාරී සහ ව්‍යාපාරිකින් කීප දෙනෙක් ඇතුළත් වෙනවා ඇති. එහෙම නැතුව සාමාන්‍ය පවුල් නම් මේ 3.4%ට කීයටවත් මේ ආදායම වැඩි වෙච්චි පවුල් අතරට එන්ට විදියක් නැහැ නේද? ඔව් මෙතන ඇත්තේ මැති ඇමත්තලයි උන්දලගේ හෙංචයියෝ ඉවෙන්ට ඕනේ මේ 3.4%ට ඇතුළත් වෙන්නේ. ආදායම් පහළ වැටුණු, ආදායම් අඩු වුණු ජනතාව භාවිත කර ඇති විකල්ප මොනවද කියලත් සොයා බලන්නට වටිනවා. ඒක මේ සමීක්ෂණය ඇතුලේ තියෙනවා. බොහෝ පවුල් ණය අරගන්නවා. එක්කෝ එදිනෙදා පොලියට, නැත්නම් වැල් පොලියට, කොහෙන් හෝ කාගෙන් හරි ණයක් ඉල්ලගෙන තියෙනවා. ඒ වගේම තමයි අතේ කනේ කරේ තියෙන සියලු දේවල් උකස් කරලා අවසන්. හරිද? බොහෝ වෙලාවට පුංචි රත්තරන් කෑල්ලක් දැන් තියෙන්නේ උගසේ. ඒ වගේමයි කෑමට අවශ්‍ය ආහාර සමහර වෙලාවට කාගෙන් හෝ ඉල්ල ගන්න තරමටම යාචක මට්ටමටම ඇදවැටලලු. මේ ආර්ථික අර්බුදයේ හැමුවේ 14.2%කට පමණ රැකියා නැති වෙලා. මේ ගැන නම් අපි ඕන තරම් ටෙලිවැකි වලින් ලිව්වා කිව්වා නේද? අදවන විට ඉදිකිරීම් සහ ඇඟලුම් ක්ෂේත්‍ර ගණනාවකම රැකියා නැති වෙලා අවසන්. මේ ආර්ථික අර්බුදයේ වැඩිම හානිය සිදු වෙත්තේ අධ්‍යාපනයේ ලබන අයටයි. අධ්‍යාපනයේ ලබන අයටයි. වයස අවුරුදු 3ත් 21ත් අතර අධ්‍යාපනයේ ලබන අයගෙන් 54.9% ගෙම ඉගෙනුමට බාධා ඇති වෙලා. හොඳේ. ඇයි පොතපත, පෑන, පැන්සල, සපත්තුව, නිලැඳු මේ සියල්ල මහසූසට ගිහිල්ලා ඉවරයි නේද? මේ සියල්ල අතර ඉතාම බරපතලම පණිවිඩය තමයි විවිධ රෝගාබාධවලට ගොදුරුව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 81%ක්ම, පොඩි පහේ ගාණක් නෙමෙයි, 81%ක්ම මුදල් නැතිකම නිසා තමන්ගේ ප්‍රතිකාර මගහරිමින් ඉන්නවා.
හොඳේ මග හරිමින් ඉන්නවා. ඔබට පේනවද බැලූ බැල්මට මේ මොහොතේ ඔබත් මමත් ජීවත්වන සමාජයට යටින් උණු ලෝදිය දහරාවක් ගලා යන බව නේද? රටේ ජනගහනයෙන් වැඩිම පිරිසක් ලෝදිය හැලියකට දාලා තව තව ගින්දර දර දාන ගමන් මේ අමන අදම පාලකයින් වැඩි පිරිසක් දැන් ඉන්නේ කොහෙද දන්නවද? ඕ මේ දවස්වල වැඩි හරියක් ඉන්නේ රට සවාරිවල විවේකයේ ගත කරමින්. ඇයි අපේ ගෙවුණු අවුරුද්ද තුළ රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර හොයන්ට පාර්ලිමේන්තුව ඇතුලේ මොලය වෙහෙසලා 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 නේද? මොලය උඩ ඉඳගෙන වැඩ කරලා වැඩ කරලා දැන් උන්දලට ඉතින් විවේකයක් අවශ්‍යයිනේ නේද? ඕ රටක් හිඟමනට ඇදලා දාපු මේ අනුවන පාලකයින් ජනවාරියේ වැට් එකකුත් එක්ක ඔබෙත් මගේ ජීවිතවල ඉතුරු ලේ බින්දුවත් උරාබොන්ට ලෑස් වෙන බව අමතක කරන්න එපා. අවුරුදු 40ක් 50ක් පාර්ලිමේන්තුවටම වෙලා මේ රට කාපු මේ නඩයට අවසන් ඇණය ගසන්න පුළුවන් අවුරුද්දයි මේ උදා වෙමින් තිබෙන්නේ කියලා ටෙලිවැකිය ඔබට මතක් කරනවා. හොර දූෂිත පාලකයින්ගේ ඉදිරි ගමනට අවසන් ඇණය ගසන්නට එළඹෙන අවුරුද්දේදී ඔබටත් මටත් හැකි වේවා කියන එකයි අද ටෙලිවැකියේ ප්‍රාර්ථනය. ප්‍රවෘත්ති අවසන් හමුවමු අපගේ මධ්‍යාහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.